ඒගොල දැනුවත් කිරීමක් කරනවා මේ දේශපාල නායකයන්ට ජනාධිපතිවරණයට ඉල්ලන ජනාධිපති අපේක්ෂකයන්ට බලපෑමක් කරනවා මෙයාලගේ පස්සු විසඳලා දෙන්න කියලා. Thank you for that information and have a good day. Thank you. ඇත්තටම මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. ගොවියන්ගේ නිෂ්පාදන මේ වන විට 40%ක් පමණ වනසතුන් විසින් විනාශ කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. රිලව්, වඳුරෝ, දඬු වෙන්නු, මොනරු වගේ සත්තු. අපි දැක්කා පසුගිය කාලේ මංතර යහපාන රජයට මේක දැඩි ප්‍රශ්නයක් වෙලා ජනාධිපතිතුමාගෙත් එවකට ජනාධිපතිතුමාගෙත් අවධානය යොමු වෙලා මේකට ලොකු විසඳුමක් දෙන්න වගේ මේ චක්‍රලේඛන ගහලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හදනකොට යම්කිසි පරිසර සංවිධාන හා යම්කිසි ස්වාමින්වහන්සේලා හරස්සලා සම්පූර්ණ වැඩේ නැවැත්තුවා. ඇයි අද මේ පාලකයන්ට තේරෙන්නේ නැත්තේ? මේ පාලකයන්ට මේක විසඳන්න පුළුවන්. මේක පාලකයන්ටත් වඩා මේක දිස්ත්‍රික් ලේකම්වරයාට ප්‍රාදේශීය ලේකම්වරුන් මට්ටමින් මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ගොවි ජනයාගේ දුක, දහඩිය, සුවඳ අඳුරන්නේ නැති මේ පාලකයන් සහ මේ නිලධාරීන් මේගොල්ලන්ගේ රෝඩා මේගොල්ලන්ට යම් කිසි විදියකින් තියෙනවා නම් කොහෙන් හරි ඉඩම් ජල්තරයක් විකුණා ගන්න, කට්ටියත් එක්ක ලැහත් තියලා මූට්ටු ගන්න ගේම් වලට නම් ඕන තරම් සහභාගී වෙන නිලධාරී ඉන්නවා. නමුත් අද වෙනකොට මේ ගොවියන්ගේ හඬ අහන්න කිසිම නිලධාරියෙක් සහ පාලකෙක් අපොහොසත් වීම ගැන ඉතාමත් කනගාටුවටපත් වෙනවා. අපි ඉදිරියේදී මේ වසම් මට්ටමින් මේ අද නිකුත් කරන මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනාගේ හඬ ජනාධිපති අපේක්ෂකයන් සියලුම දෙනාට අපි බලාපොරොත්තු වෙනවා යොමු කරන්නට මේ ගොවියාට තියෙන ප්‍රශ්න ටික. ඕගොල්ලන්ගෙන් අපි ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සහනාධාර ඕනේ නැහැ, පොල්ලාධාර ඕනේ නැහැ, තියෙන පොල් ටික අපිට ආරස්සා කරලා දෙන්න කියලා වැඩපිළිවෙලක් හදන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වැඩපිළිවෙල ඒගොල්ලන්ට කරන්න බැරි නම් ගොවි සංවිධාන වශයෙන් අපිට දෙන්න, අපි මේ ගමේ තියෙන පොල් ගස් ටික ආරස්සා කරලා දෙන්න වැඩපිළිවෙල ගොවි සංගම් හැටියට අපිට කියන්න පුළුවන් පැහැදිලි ක්‍රියාමාර්ග අපි ගවසතුව තියෙනවා. ඕගොල්ලන්ට පැහැදිලිව ඇති මොකද හේතුව? එන්න මේ රිලව්, වඳුරෝ, මොනරු වැනි සතුන් ඉතාමත් ග්‍රහණයෙන් වැඩි වීමක් සිද්ධ වෙනවා. වසරකට අවුරුද්දකට රිලව් 100ක් හිටියනම් ඒක 200 වැඩි වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට. එතකොට එන්න අපේ ගමෙන් පටන් ගන්න ආක්‍රමණය තව අවට ගම් වලටත් ආක්‍රමණයක් බවට සිද්ධ වෙනවා. කන්න තියෙන බත් වේල කන්න උයාගත්තු බත් මුට්ටිය අද අරගෙන දුවනවා ගේ ඇතුලේ තියෙන එක රිලව් වඳුරෝ ඇවිල්ලා. උද්ඝෝෂණ ව්‍යාපාරයේ අද මේ ගොවියා වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙලා මේ විදියට දියත් කරාට මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන විසඳුමක් ලබා නොදුන්නොත් සමහර විට ඉදිරියේදී මීට වැඩිය දැවැන්ත උද්ඝෝෂණ වැඩ ව්‍යාපාරයක් මේ කොසටි ප්‍රදේශයේ දියත් කරන්නට අපි සැලසුම් කරනවා. මොකද මේ අහිංසක අසරණ ජනතාවක් තමයි ගොවියෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ තමයි මේ කොයි වෙලාවෙත් තම එක්කිනාටම මේ අඬා වැළපිලා මේවට විසඳුම් ඉල්ලන්නේ. ඒකට නිසි ආකාර විසඳුමක් රජයෙන් හෝ රජයේ නිලධාරීන් ඉදිරිපත් වෙලා විසඳලා ලබා දුන්නේ නැත්නම් මීට වැඩිය අතිවිශාල උද්ඝෝෂණ ව්‍යාපාරයකට සියලු දෙනාම අත්වල බැඳගෙන කටයුතු කරනවා කියන එක ගෞරවෙන් කියන්න ඕනේ.